මොකද මැතිවරණ කොමිසම පිළිබඳව සමාජය තුළ කිසියම් දෙගණියාවක් තියෙනවා. මැතිවරණ කොමිසමට ඒක දැනෙන්න ඕන. ඒ තමයි රයිල් වික්‍රමසිංහල පළාත් පාලන ඡන්දේ කල් දැම්මම කොමිසමට බැරි වුණා ඒක පවත් ගන්න. අපි හිතන කොමිසම ඒ සඳහා උත්සාහයෙන් දැරුවා. නමුත් ඒ සඳහා වෙච්ච උපරිම උත්සාහය දැරුවේ නැහැ කියලා. ඒ නිසා මැතිවරණ කොමිසම තමන් පිළිබඳවත් කොමිසම පිළිබඳවත් තියෙන සමාජ මතය වෙනස් කරලා නැහැ. කොමිසම පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් මැතිවරණ කොමිසම කියන ඡන්ද කල් දාන කොමිසමක් නෙවෙයි ඡන්ද පවත්වන කොමිසමක්. ඒ නිසා අපි ලෑස්ති ඡන්ද පවත්වන්න එකට කිසි බලපෑමක් අපිට නැහැ. අපි සුවාධින සංවිධානයක් කියන එක ඔප්පු කරමින් ඡන්දෙත් සඳහා දින ප්‍රකාශපත් කරන්න ඕන කියලා අපි හිතනවා. අපි හිතනවා එක කරાવી කියලා. මොකද කොමිසමට වෙන අරමුණ තින්දියක් නැහැනේ. මැතිවරණ කොමිසම කියලා කියන්නේ ජනතා ව්‍යවස්ථාවෙන් පත් කරපු ව්‍යවස්ථාපිත ආයතනයක්. ඒ නිසා මැතිවරණ කොමිසම කියන අපේ රටේ ජනතාවට ව්‍යවස්ථාවට සමැතිවරණ කොමිසම රනිල් වික්‍රමසිංහට වගේ කියන්නත් ඕනේ. මහින්ද රාජපක්ෂ වගේ කියන්නත් ඕනේ. සහිත් ප්‍රේමදාස වගේ කියන්නත් ඕනේ. අපට වගේ කියන්නත් ඕනේ. කොමිසමට මැන්ඩේට් එක ඇවිත් තියෙන ජනතාවගෙන් ව්‍යවස්ථාවෙන්. ඒ නිසා ජනතාවට ඡන්ද උන ව්‍යවස්ථාවේ ඡන්ද තියෙන එකට අනුව ඡන්දෙ පවත්වන එක සහ ඒක තව දුරටත් අර ප්‍රමාද කරලා ජනතාව තුළ විචිකිච්ඡාව හදන්න තියෙන එකට උපරිමෙන් අහුරන එක තමයි මම හිතන්නේ වෙලාවේ කොමිසමේ කාර්යභාරය. මොකද මීට කලින් අපි කවදාකවත් අපිත් මේ ඡන්දය කරනකොට කොමිසමට කිව්වේ නැහැ නේ ඉක්මනින් ඡන්ද තියන්න කියලා. මේක පරක්කු වෙන හැම දිනයක් පාසාම මේ පාලක කණ්ඩායම ජනතාව තුළ සැක හදනවා. ඒ නිසා ඒ සැකේ තියෙන්න ඕනේ ගොඩක්කල් ජනතාව තුළ. ඒ නිසා ඒ සැකේ පහ කිරීම සඳහා තියෙන එකම අවස්ථාව තියෙන කොමිසමට කොමිසම ඡන්ද ප්‍රකාශපත් කරා නම් ඒක ඉවරයි. අපි දන්නවා අද මේ බලයවම හිට කරන්න බෑ කියලා ඒක අපිට තේරෙනවා. දින කාල දිහා බලලා ඉක්මනින්ම මේ කාර්ය කරගත්තොත් කොමිසමට පුළුවන් අවම දිනෙන් කරගත්තොත් එතකොට ජනතාව තුළ සැක නැතිලා ගිහිල්ලා ජනතාව තමන්ගේ නව පාලනය නිර්මාණ කර ගැනීම සඳහා වෙච්ච ඡන්දකට ලැස්ති වෙයි.